More love, more fun. Ritzbury Chocomo. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අධාරින්ට ජාතික පාසල් හා බස්නාහිර පළාත් පාසල් සඳහා ගුරුපත්වීම් ලබා දීමේ ප්‍රධාන උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ සියලු පළාත්වල ගුරුවරුන් 7342 දෙනෙකු සඳහා මෙලෙස අද පත්වීම් ලබා දීම සිදු කෙරෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සඳහා ගුරුපත්වීම් 1729ක් සහ බස්නාහිර පළාත් පාසල් සඳහා ගුරුපත්වීම් 626ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණා. 1000ක් පත්වීම් ලබන ගුරුබවතුන්ගේ නාම ලේඛනය තාමත් අපිට තියෙන්නේ 20 වෙනි ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමය. දැන් ඒක 21 වෙනි ශතවර්ෂයට ගේන්න තමයි අද අපි ආණ්ඩුවක් හැටියට ක්‍රියා කරගෙන යන්නේ. ආර්ථිකය ගොඩ ගන්නවා වාගේ රට ඉදිරි අනාගතයක් ඇති කරන්න නම් මේ රටේ අපනයන ආර්ථිකයකට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ලබා දෙන්න තියෙනවා. අපේ ආර්ථිකය අපිට තියෙන එකම සම්පත. ඒ මිනිස් සම්පත. ඒ මිනිස් සම්පත වර්ධනය කරන්නේ ගුරුවරු. ඉතින් අපි පළමුවෙන්ම ගුරු සම්පතත් ඒ වගේම දියුණු කරන්න තියෙනවා. මේ ලංකාවේ හැම දරුවෙකුටම අවුරුදු 13ක අධ්‍යාපනයක් ලබා දෙන්න තියෙනවා. අවුරුදු 13ක අධ්‍යාපනය ලැබනවා නම් සාමාන්‍ය පෙළ විභාගේ මේ විදිහට සමත් අසමත් විභාගයක් හැටියට කරන්න උවමනාද කියන ප්‍රශ්නේ තියෙනවා. සමහරු කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයක් උවමනා නැහැ කියලා. ඒකට උදාහරණයක් හැටියට දෙන්නේ ඇමරිකාව. ලෝකේ දියුණුම රට. සාමාන්‍ය පෙළ විභාගයක්වත් නැහැ, උසස් පෙළ විභාගයක්වත් නැහැ. ඒ තොඳම කණ්ඩායම මෙතනින් එනවා. මං හිතන්නේ අපිට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපි මේ සාමාන්‍ය පෙළ විභාගය ගැන අපිට තීරණයක් අරගන්න තියෙනවා. මීට වඩා වෙනස් අතකින් ගේනවද නැත්නම් සමත් අසමත් වීම නැතුව තියෙනවද කියන එක. මේ එකම තව එක කාරණයක් තියෙනවා මං කියන්න ඕන ගුරුවරුන්ට. තව අවුරුදු 15කින් 20කින් පන්ති කාමරේ කුමක්ද කියලා අපි කාටවත් කියන්න බැරි වෙනවා. Chat GPT නිසා සම්පූර්ණ අධ්‍යාපන ඉගෙනීමේ ක්‍රම වෙනස් වෙනවාද? අපි ඉන්නේ විශාල පරිවර්තන යුගයක. විශාල විපර්යාසයක් සමාජයටත් ඒ වගේම අධ්‍යාපනයටත් සිදුවෙන්න යනවා. ඒකට ඔබ සූදානම් වෙලා ඉන්න කියලා මම කියන්න කැමතියි. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.